අන්තර් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සැනකෙළියේ බැඩ්මින්ටන් තරගීසව්වේ අවසානයේදී අපි දැන් පැමිණලා ඉන්නේ. මේ වෙනකොට ජයග්‍රහකින් තෝරත් අවසන්. මාත් එක්කිනවා බැඩ්මින්ටන් ඉසව්වේ තුන්වෙනි ස්ථානය හිමි කරගත්ත කොළඹ විශ්වවිද්‍යාලයේ බැඩ්මින්ටන් උපනායක විනුර කුරනේරු. විනුර, අවසාන තරගයේදී මොඩු විශ්වවිද්‍යාලයේ කණ්ඩායම මොන වගේ තරගයක්ද දුන්නේ? කොයි වගේ අභියෝගයක්ද එල්ල කරේ? මං හිතන්නේ හොඳ tough opponent කෙනෙක් මොඩු යුනිවර්සිටි ටීම් එක. I think අපි හොඳ ෆයිට් එකක් දීලා අන්තිමට බ්ලොක් ක්ලෝස් තරගයක් ගියා. ඒකෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒක ගොඩක් සතුටි. අත වශයෙන්ම කියන්නේ කොවිඩ් නිසා අවුරුදු දෙකක් විතර අපිට ශ්‍රී ලංකාවේ බැරි වුණා. ඉන්ටර් යුනිවර්සිටි එකත් ශ්‍රී ලංකාවේ බැරි වුණා. ඉතින් ළඟදී ප්‍රැක්ටිස් පටන් අරන් ඇවිත් ඉන්ටර් යුනිවර්සිටි එකට ශ්‍රී ලංකාවලා තර්ඩ් ප්ලේස් ගන්න පුළුවන්ගෙන ලොකු සතුටක් තියෙනවා මේ අවුරුද්දේ. විශ්වවිද්‍යාල 16ක් අතුරින් විශ්වවිද්‍යාල 16ක් අභිපවලා මේ තුන්වෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වීම කියන එකත් සුළු කොට දෙයක් නෙවෙයි. ඉතින් ඔබට ස්තුති කරන්න පිණිසකුත් ඇති මේ ඔබගේ ජයග්‍රහණය, ඔබේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව. ඒ ගැන මොකද කියන්නේ? විශේෂයෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොවිඩ් නිසා අවුරුදු දෙක තුනක් විතර ඉන්ටර්නිටි ශ්‍රී ලංකාවේ බැරි වුණා. ඒකෙන් ද අපි මේ පාර පළවෙනි පාර්ට් එකම ඉන්ටර්නිටි ශ්‍රී ලංකාවේ අපිට එක්ස්පීරියන්ස් එකක්වත් දුක්ති වුණේ නැහැ. ඒ නිසා අපිට ලොකු හෙල්ප් එකක් දුන්නා අපේ ෆිසිකල් එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ තොට කෝච් සහ අපේ සීනියර්ස් එයාලා ගොඩක් අපිට සපෝට් කරා අපේ ඉන්ටර්නිටි ප්‍රෙපරේෂන්ස් වලට. ඉතින් එයාලට ගොඩක් තෑන්ක් කරන්න ඕන. එහෙම කරලා අපි මෙතනට මේවක් දැනගට ඇවිල්ලා තර්ඩ් ප්ලේස් අරගන්න පුළුවන් එක ගොඩක් සතුටි. බොහොම ස්තුතියි විනුර අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ කණ්ඩායමට අපි සුබ පතනවා. ඉදිරි තරගවලදීත් හොඳින් ක්‍රීඩා කරන්න හැකි වෙන්න ඉදිරි තව අන්තර් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සැනකෙළි තියෙනවා. තව එන්නේ ඉස්සරහට අවුරුදු වල. ඉතින් අපි ඔබගේ කොළඹ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමට සුබ පතනවා.